අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තවත් සුවිශේෂී සංදිස්ථානයක් සටහන් වන දිනයකයි අප ඔබ මුණගැසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පළමු වතාවට පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වන්නට කටයුතු කරනවා. නඩතුරුව එම ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද ප්‍රතිශතයක් 60%කට ආසන්න ප්‍රතිශතයක් හිමි කර ගනිමින් අපේ රටේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වන්නට අටවන විධායක ජනාධිපතිවරයා බවට පත්වන්නට ගරු රනිල් වික්‍රමසිංහ මහතා තීරණයපත් වුණා. කතානායක මහින්දයාපාබේ වර්ධන මහතා නව ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තා. ජනාධිපතිතුමාගේ බිරිඳ වනු මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක් වුණා. අද තවත් සුවිශේෂී කඩයමක් සුවිශේෂී සංදිස්ථානයක් දියුරුන් දීම සිදු වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ ඉදිරිපිටදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපතිතුමා සිය දුහුරේ දියුරුම් දුන්නා. දියුරුම් දීමේ අවස්ථාවට කතානායක මහින්දයාපා අභිවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාද සහභාගී වුණා. ජනාධිපති ගුරේ කාර්යහා කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. රනිල් වික්‍රමසිංහ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිටවීමට කෙලින් හෝ අන්‍යාකාරකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහ දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි.